ජාතික ජනබලවේගයෙන් බැහැරව වෙනත් දේශපාලන ප්‍රවාහයන් වටා තවමත් එකතු වෙමින් සිටිනා වූ කාන්තාවන් හටයි. මගේ මේ ආමන්ත්‍රණය තවමත් දේශපාලනික වශයෙන් අතිරණත්වෙන් සිටිනා වූ ඒ සුළුතරයක් වූ කාන්තාවන් හටයි. මොකද ඔබ සියලු දෙනා අප සමග පුනරුදයක් කරා යන මේ ගමනට රෝද බැඳගෙන අවසන්. අපි වෙනස් කළ යුත්තේ තවමත් වෙනස් නොවුණු ඒ කාන්තා පරපුර. මම අද කාන්තාවන්ට සුවිශේෂී වශයෙන් ආමන්ත්‍රණය කරද්දී මගේ සහෝදරවරු මගෙත් එක්ක තරහ නොවේවි. මොකද ඔබට සම්බන්ධ වුණු ගැහැණියක් ඔබගේ ජීවිතේ කොහේ හරි ඉන්නවා. ඇය මවක් වෙන්නට පුළුවන්, ඇය බිරිඳක් වෙන්නට පුළුවන්, ඇය සහෝදරියක් හෝ දියණියක් වෙන්නට පුළුවන්. ඉතින් යමු මම මගේ කතාවට. මම ගැහැණියක්. මම මවක් වගේම බිරිඳක් ගෘහණියක්. මම වෘත්තිකයෙක්. ඒ වගේම තමයි මම මවක, දියණියක, සොහිරියක, සහෝදරියක ලෙස සමාජගත වෙනවා. මේ භූමිකාවම මෙරට ජීවත්වන්නා වූ සුවහසක් කාන්තාවන් හොබවනවා. නමුත් මම ඔබගෙන් අහන්න කැමති, ඔබ සියලු දෙනා සුරක්ෂිතයිද? මගේ හැඟීම, මගේ දැනීම, මගේ වැටහීම, අපි සියලු දෙනා කාන්තාවන් වශයෙන් අපගේ වර්තමානය තුළ සුරක්ෂිතභාවයෙන් තොරයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය. ඔබ හොල ඇති ඉතිහාසයේ මෙහෙම සඳහන් වෙනවා. අතීතේ කාන්තාවක් සර්වාභරණයෙන් සැරසිලා තේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට ඇයට ඕනෙම වෙලාවක නිදහසේ ගමන් කරන්න පුළුවන්කම තිබුණලු. නමුත් වර්තමාන කාන්තාවට ඒ විදිහට ගමන් කළ හැකිද? මේ තුළින් සමාජගත කරන්න උත්සාහ කළේ කුමක්ද? අපේ අතීතේ කාන්තාවගේ සුරක්ෂිතභාවය. නමුත් වර්තමාන කාන්තාව, වර්තමාන දියණිය, වර්තමාන තරුණිය තමුන්ගේ නිවස තුල පවා අනාරක්ෂිතභාවයට පත්ව තිබෙනවා නේද සහෝදර සහෝදරිය? ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම වුනේ? මෙයට වග කිව යුත්තේ කවුද? ඇගේ ජීවිතය මෙතරම්ම අතිරණාත්මක අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීම සඳහා 76 වසරක් පුරා තට්ටු මාරු ක්‍රමයට මෙරට පාලනය කළ දේශපාලකයා අනිවාර්යෙන් වග කිව යුතුයි. ආදරණීය අම්මේ තාත්තේ, සහෝදර සහෝදරිය, මදක් කල්පනා කරලා බලන්න. චන්දේ කාලයේදී අපේ බොහෝමයක් කාන්තාවෝ දේශපාලන පක්ෂවල අතකොළු බවට පත් වෙනවා. ඒකට හේතුව මොකක්ද? එක්කෝ රැකියා අවස්ථාවක්, එහෙමත් නැත්නම් තමුන්ගේ දරුවාට රැකියා අවස්ථාවක්. මේ තුන තියෙන්නේ දේශපාලන වහල්භාවයේ. ඉතින් අපි තවදුරටත් මෙලෙස දේශපාලනික වශයෙන් වහලුන් නොවිය යුතුයි. මම අද මෙලෙස ජාතික ජනබලවේගයේ වේදිකාව මතට ගොඩනැගලා ඔබ සියලු දෙනාට මේ විදිහට ආමන්ත්‍රණය කරන්නේ දේශපාලනික වශයෙන් වහල් කාන්තාවක් ලෙස නෙවෙයි, දේශපාලනික වශයෙන් නිවහල් කාන්තාවක් ලෙස. ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව කාන්තාවකට දේශපාලනික වශයෙන් රොද බඳින්නට, ගොඩ වෙන්නට සුදුසු එකම දේශපාලන වේදිකාව ජාතික ජනබලවේගයේ මාලිමාවේ වේදිකාව බව මම ඉතාමත්ම අභීතව පවසනවා. ආදරණීය අම්මේ තාත්තේ, සහෝදර සහෝදරිය, කල්පනා කරලා බලන්න මෙරට රැකියා ක්ෂේත්‍රය දිහා පොඩ්ඩක්. අපේ රැකියා වෙළඳපොලේ සමහරක් රැකියාවන් කාන්තාවටම වෙන්නුණු රැකියාවන්. හැබැයි ඇයටම සුවිශේෂී වූ රැකියා තලය තුළ ඇයට හිමිවන්නේ අවම වැටුපක්. ඒ වගේම තමයි මෙරට සමහරක් රැකියා ක්ෂේත්‍ර තියෙනවා කාන්තාවන් සඳහා දොරගුළු විවර නොවන. මේක මොකක්ද? ස්ත්‍රී පුරුෂ සමාජ විභවතාවය. මම මෙතනදී කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ සමානාත්මතාවය ගැන නෙමෙයි කතා කරන්නේ. සහෝදරයා, ඔබගේ නැගණිය, ආදරණීය සහෝදරයා, ඔබගේ බිරිඳ, ආදරණීය තාත්තේ, ඔබගේ දියණිය, ඇයගේ හැකියාවට, දක්ෂතාවයට උරුමකම් කියන සුදුසු තැනක නතර විය යුතුයි. නමුත් මෙරට කාන්තාව පවතින දේශපාලන වාතාවරණය යටතේ ඇයට නියමිත, ඇයට සුදුසු තැන කවදාකවත් රැඳුනාද කියන පැනේ මා ඔබට යොමු කරන්නට කැමතියි. ඉතින් එහෙනම් අපි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තියක් යටතේම
ස්ත්‍රී පුරුෂ සමාජ විභවතාවය නැති කිරීම සඳහා අද මෙලෙස මිනුවන්ගොඩ පුරවරයේ සිට මෙලෙස ප්‍රතිඥා ලබා දෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රසිද්ධ වේදිකාවක කතා නොකරන කාරණයක් සම්බන්ධයෙන් මම ඔබට කතා කරන්න කැමතියි. අපි මේ කාරණය හංගනවා, විශේෂයෙන්ම ලාංකීය සමාජය තුළ. නමුත් ලෝකය තුළ මේට දැඩි අවධානයක් යොමු වෙනවා. මොකක්ද මේ කාරණය? මේ අසම්මත නැහැ. නමුත් අපි සමාජය තුළ මේ කාරණය හංගනවා. මේක කාන්තාවන්ට විතරක් සුවිශේෂී වූ පැනයක් නිසා මම කතා කරන්නම්. මමත් මේ ගැටලුවට අනන්ත ප්‍රමාණ මුහුණ දුන් කාන්තාවක් ලෙස මම මේ ගැනත් කතා කරන්නම්. ඒ තමයි මෙරට කාන්තාව, ඔබගේ ආදරණීය දියණිය, ඔබගේ ආදරණීය සහෝදරිය, ඔබගේ ආදරණීය මව මුහුණ දෙන්නා වූ ආර්ථව දරිද්‍රතාවය. මොකක්ද මේ? අලුත් බද්දක් කියලා එහෙම හිතන්න එපා. මොකක්ද ආර්ථව දරිද්‍රතාවය කියලා කියන්නේ? ආර්ථව හරණයේදී ඇය නිසි සනීප ආරක්ෂක පිළිවෙත් පහසුකම් නැතිව අසරණ වෙනවා. ඔබ දන්නවාද, ශ්‍රී ලංකාවේ 52%ක බදු මුදලක් සනීප ආරක්ෂක තුවා වෙනුවෙන් වදිනවා. නමුත් ලෝකයේ අන්ත දුගීයයි සලකන බොහෝ රටවල් වල පවා මේ තත්වයෙන් බද්දෙන් එකී අවස්ථාවන් මුදවලා තියෙනවා. හොඳම උදාහරණය ලෝකයේ දෙසට හැරුණොත් කෙන්‍යාව. කෙන්‍යාවේ 2004 වර්ෂයේදී තමයි සනීප ආරක්ෂක තුවා මත ගහපු බද්ද ඉවත් කරේ. ඒ වගේම තමයි ස්කොට්ලන්තය සනීප ආරක්ෂක තුවා කාන්තාවන්ට නොමිලේ ලබා දෙනවා. එයි මම සනීප ආරක්ෂක තුවා ගැන ඔබත් එක්ක කතා කරන්නේ. ඒක පැහැදිලි සමාජ ගැටලුවක් නිසා. අපි තකන්නේ නැති, අපි හිතන්නේ නැති සුවිශාල සමාජ ගැටලුවක් මේ තුළ තියෙනවා සහෝදරයා සහෝදරිය. මේ විදිහට 52%ක බද්දකට යටත් වුණු සනීප ආරක්ෂක තුවායක් පවුලක ගෑනු 5-6 දෙනෙක් ඉන්න තැනක පාවිච්චි කරන්නේ නැහැ. ඒ සඳහා ඔවුන් විකල්ප පාවිච්චි කරනවා. මේ අපිරිසිදු රෙදි කෑලි පාවිච්චි කිරීම තුළ මොකක්ද සිද්ධ වෙන්නේ ඔබ දන්නවාද? ඇය ගැබ්ගල පිළිකාවට විවර වෙනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ බහුතරයක් කාන්තාවන් අද ගැබ්ගල පිළිකාවලට ලක් වෙනවා. ඒකට හේතුව මේ සනීප ආරක්ෂක පහසුකම් ඇය සතුව නොමැතිකම නිසා. ඔබේ පවුලේ ඔබගේ දියණිය, ඔබගේ මව, ඔබගේ සහෝදරිය ගැබ්ගල පිළිකාවකට ලක් වුණොත් ඔබගේ පවුල යහපත් ආර්ථික මානසික තත්ත්වයකින් පවතින්නේ නැහැ. ඒ වගේම තමයි ඇය වෙනුවෙන් මෙරට සෞඛ්‍යයට වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් අභිමානවත් කාන්තාවක් ලෙස සමාජගත වීම සඳහා මාලිමාවේ අපි එකී ගැහැණුන්ගේ අභිමානය රැකදීම සඳහා කටයුතු කිරීමට මේ ලෙස අපේ ප්‍රතිපත්ති මාලාවට ඇය පීඩා විඳින්නා වූ රහසින් කතා කරන්නා වූ මෙකී කාරණය යොමු කරලා තියෙනවා. එනම් කාන්තාව පීඩා විඳින්නා වූ ආර්ථව දරිද්‍රතාවයෙන් ඇය මුදවාලීම සඳහා කටයුතු කරනවා. ඒ වගේම තමයි බලන්න අද ග්‍රාමීය කාන්තාව කුටුම්බ ණය ගැතිභාවයට හිර වෙලා ජීවත් වෙන්නේ. ඇය සුත්‍ර මූල්‍ය අංශවලින්, නොවිධිමත් මූල්‍ය අංශවලින් ණය ලබා ගන්නවා ඇයගේ ජීවන ගැටලුවන් විසඳීම සඳහා. ඇය කොතරම් නම් අසරණද? මෙරට ජීවත්වන්නා වූ සුහසක් කාන්තාවන්ගේ ජීවන යථාර්ථය. ඉතින් මෙවැනි ඇත්තක් අපි දැක දැකත් තවත් නිහඬව සිටිය යුතු නෑ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය. මම ඔබගේ නිල්ලා සිටින්නේ අපි සියලු දෙනා මේ වෙනස්කම සිද්ධ කරන්නට ඕනේ එළමෙන 21 වෙනිදා. අපි එළමෙන 21 වෙනිදා පුනරුද යුගයක් කරා අපේ රට මෙහෙවන්නට ඕනේ. ඒ වගේම තමයි මට ඉතිරි වෙලා තියෙන සුළු වෙලාවේදී මම තවත් ටිකක් කතා කරන්නම්. මම